ධන වශයෙන්ම මේකෙද කියන්න නේ කාරණාවක් තියෙනවා. අතිශය සාමකාමී අරගලයක්ව තිබිච්ච ගාලුමුෝදුර අරගල භූමිය විශේෂයෙන්ම ජනාධිප්ති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත්තර් ගැනීමෙන් අනතුරුව. අද හවස දෙකට එම භූමිය නැවත භාර දෙන බවට ප්‍රකාශ කර තිබියදී. තමයි අද පාන්දරමේ පහරදිම සිද්ධ වෙලාති. එකෙද විශේෂෙන් කියන්න ඕන මේ වන විට අරගලය වෙනුවෙන් මුල් අවස්ථාව සිට පෙනීසිටපු නීතිඥ නුවන් බෝපගේ සහෝදරයා මේ වන විට අත්ත ඩංකුවට පත් වෙලා තිබෙනවා ඒවගේම නීතිීඥ චාමිකර ජයසිංහ අත්ති අමානුෂික පහරදීමකට ලක්වෙලා තිබෙනවා බුවන් හමුදාව සහ යුද හමුදාවති විශේෂකාරය බලකාය කියන සෙබලුන් හර මේ වන විට හතලිහකට ආසන්න අරගලකරුවන් පිරිසක් පහරකෑමට ලක් වෙලා සිටනවා ඒ වගේම මේ පහරකෑමට ලක්වෙච්ච අරගලකරුවන්ට අවම වශයෙන් ගිලන්රථයකින් අරගල භූමියෙන් රෝහල කරා ගෙනියෑම පවා. බාදාකරමින් ඒ ප්‍රදේශයට කිසිවකුට ඇතුළවෙන්න නොදී මේ අභිනවයෙන් පත්වෙච්ච ජනතා අදනමක් නැති පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරුවකින් පත්වෙච්ච රනිල් විික්්‍රම සිංහ කියන පාලකයා විසින් අති අමානුෂික ලෙස හමුදාවේ යොදාගෙන මේ පහරදීම කර ති. මේකේදී විශේෂයෙන් ජාතික ජනබලවේගේ නීතිකඥෝ විදිහට. මේ රටේ නීතිය විශ්වාස කරන ප්‍රජාවක් විදිහට අපි කියන්න ඕන. මේ පහරදීම සිද්ධ වෙන්නේ අතිශය සාමකාමී තත්ත්වයක් තිබියදී ඒ වගේම ඔවුන් විසින් ඕවුන් විසින් අත්පත් කරගන්න ලද අනිකුත් ස්ථාන රජයට නැවත භාරදීමක් කරලා අද මේ ස්ථානය බාර දෙන්න නියමිතව තිබිච්ච අවස්ථාවේදී. ඒ වගේම මේ රටේ සාමය නීතිය ආරක්ෂා කරන්න පොලීසිය භාවිතා කිරීමට හැකියාව තිබය දිී. ජනාධපතිවරයා විශන් ඉතාම හදිසි්‍යය ගැසට පත්‍රයක් නිකුත් කරලා ඒ සඳහා යුදහමුදාව කැඳවලා ඔවුන්ට භාවිතා කළ හැකිපතිබූ අවම බලය භාවිතා කිරීමෙන් තොරව ඔබ සියලු දෙනා සමාජ මාධ්‍ය රහ දකිින් නැති. අත්තිශ්‍යය අමාමශික ලෙස පහරදීමින් ඒ වගේම විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ඒ වගේම ්‍රී ංකාව ධ්‍යවේදීන්ට පවා පහර දෙමින් ඔවුන්ගේ ජගම දුරකතන ඔවුන්ගේ කැමරා උදුරගැන්මින් තමයි මේ පහරදීම කළති. ඒ නිසා මේ මොහොත වන විට මේ ජනාධිපතිවරයා පත්වූ වහාම මර්ධන යාන්ත්‍රණය මේ සාමකාමී අරගලකරුවන්ට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් යටතේ තමන්ගේ විරෝධතාවය දැක්වීමේ අයිතියට බාධා කරමින් තමයි මේ පහරදීම සිද්ධ වෙලා තිය. ඒ නිසා ජනබලවගේ නීතිඥයන් විදිහට අපි මේ කරනලද පහරදීම දැඩි ලෙස හෙලා දකිනෝ ඒ වගේම එදා මිරිහානෙන් ආරම්භවෙච්ච මේ ජන අරගලය මේ ජනතා නැගිටීම සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව විදිහට මුල් අවස්ථාවේ සිට මේ දක්වා අධිකරන තුළත් අධිකරණයෙන් පරිබාහිරවත් නීතිකඥෝ විදිහට අප විසින් කරන ලද මැදිහත්වීම මේ සටන ජයගන්නතිේ කණ්ඩ බප විසින් කරනවා කියන එක මෙවෙලාය විශේෂ මතා.